यो नारंबान्न सिर्फ टीवी सब्सक्राइब करान्ना नवतम वीडियो देमोसेनिन एसेनिन देनगान्ना बेल बटन ने क्लिक करान्ना। අපි පත්තරවල තියෙන වාර්තා අතරින් එමු අද දවසට අදාළ පිළිසඳර වෙත ඊට පෙර මේ පත්තර අතරෙම තියෙන කාරණා කිහිපයකටත් අවධානය දෙන්නට උනේ ඇත වැදගත් වෙවි මේ සාකච්ඡාවට කෙසේ වෙතත් අපි අද මේ පිළිසඳරට සහභාගී වෙන්නේ කවුද කියන එක හඳුනා ගැනීමත් ඉතාම වටිනවා පහුගිය කාලයේ දේශපාලනයේ ඇතුළත කතාබහට ලක්ුණු කතාබහට පැටළුණු කෙනෙක් විදිහට තමයි මා එතුමා දකින්නේ පුතලම් දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුහාමි මැතිතුමා අයිබෝන් සුබදේශන අයිබෝන් සුබදේශන මේ මම පත්‍රෙම පටන් ගන්නම් දැන් පත්‍රවල අද සිරස්සල අතරේ තියෙනවා මේ රටේ තත්ත්වය ගැන ඔබ එක කතා කරන්න යන්න අද පත්‍රය ඉහලින්ම තියෙන්නේ 5 11 13 ශ්‍රේණිවල පාසල් සිසුන් සමස්තයක් ඉදිරියට 80ක් පාසල් වලට පැමිණීම තිබුණා උසස් පෙළ පැමිණීම නමුත් දුර්වලයි ඒක සාමාන්‍යයෙන් කොහොමත් විභාග ආසන්නයේ තියෙන තත්ත්වයක් සමහර ප්‍රධාන පාසල් වල එක සිසුවෙක්වත් නැහැ මේ ආදී වාර්තා තියෙනවා විශ්වවිද්‍යාල වල දෙවන තෙවන වසරවල අධ්‍යයන කටයුතු ඊ ආරම්භ කිරීමත් සිදුුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමයි පිළිබඳ දැනුවත් කිරීම කරා නීති රෙගුලාසි රැටක් රැසක් යටතේ මා දැක්කා 11ක් පමණ නීති රෙගුලාසි පනවලා තියෙනවා ඒ යටතේ මේ විශ්වවිද්‍යාල කටයුතු පටන් ගත්තා විවාහ මංගල්‍ය උත්සවවල ප්‍රමාණය තව වැඩි කළා 150ක ධාරිතාවකින් පවත්වාගෙන යන අමුතු කැඳවීම එහෙම නැත්නම් 300ක සීමාවක පවත්වාගෙන යන අවසර ලැබුණා මේ ආදී ක්‍රමානුකූලව මේ ආසන්නම අවස්ථා කීපයක් මම ගත්තේ ක්‍රමානුකූලව දැන් රටේ තත්ත්වය බොහොම සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන හැරිලා තිබෙන ස්වරූපයක් තමයි දකින්න තිබෙන්නේ ඔබ කොහොමද මේක දකින්නේ ඔබ හොඳයි කියනවාද නැත්නම් මේක සිදු නොවිය යුතුයි කියනවාද මොකද ඔබට දැනෙන තත්ත්වය ना मंगिताने मे गन कथाकोत् हेम विवृतकिरी संबंधव अभी विरुद्धत्टे सिद्धयुत कारण हे भाई मेके अभ्यंतरे अभी दाने कोय्याकार सिद्धवेन्नी किल समहरलाट मतिवर्णेट गन्नतेन प्रयोजन मत यम सिद्ध्यकनाक वेरदी हे भाई वर्तमान अभी टहने ने ताम मे आसादित संबंधेन वार्तावेन प्रमाण वर्गन अहन लभनने एक तुरतुरना एक सत्य तुरतुरना जनता विन सिद्ध करना आंडु एक प्रश्न अक्यतेल मम हित एक विवृतकर मेंसराट अन्द रट यम तनक नतर वेला नतर तनिकसराट अन्नो इसहट यन गमने मेमेनी विवृतकिरी सिद्ध कल युतुम वेनवा थिंग मे अवस्था वेदी मम क्यू रज जनता विनी अवंक उनोत् මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් හැටියට මම දකින්නේ නැහැ. හොඳයි. ඒ ඔබේ ස්ථාවරයේ ඒ පිළිබඳව තිබෙන. ඒ අතරේ අපිට දැන් අපි මැතිවරණය දිහාවට යමු. ඔබත් මේ වෙලාවේ ඉන්නේ මැතිවරණ සටනේ යෙදිලා. වෙන වසරවල තිබ්බ මෙතෙක් ඉතිහාසයේ තිබ්බ මැතිවරණ වලට වඩා මේ මැතිවරණය බොහොම සුවිශේෂකක් බවට පත් වෙනවා හේතු කාරණා ගණනාවක් නිසා. ඒ අතරේ දැන් මම දකින්නවා මේ ජන විශේෂණ අග්‍රාමාත්‍යවරයා සෑම අවස්ථාවකදීම තුනෙන් දෙකේ බලය පිළිබඳව අවධානය යොමු කරන බවක් අපට පෙනී යනවා. දැන් මේ අද එක සිරස්සලයක මෞබිමේ තින ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන කරන්න මහින්ද තුනෙන් දෙකේ ඉල්ලයි කියලා. විවිධ කාරණා මූලික කරගනිමින් මේ තුනෙන් දෙකේ බලය අත්පත් කර ගැනීම පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ඉන්න වෙලාවේ ඔබට මොකද හිතෙන්නේ මේ ආණ්ඩුවට තුනෙන් දෙක ලබා ගන්න පුළුවන්ද? ජය එහෙම නැත්නම් තුනෙන් දෙක ගන්න ඉස්සලා ජයග්‍රහණය කරන්න ඕනේ මේ මැතිවරණේ පවතින වාතාවරණය කොහොමද? ना मे मेथिवरने आरंभेदी मंगिता मे कोई संगते इन पेर इन पेर मे अन्व जग्रहणेकर तत्व हिटिया ये विवाद अग्न हे भाई वर्तमान विनवीट मे आंडू विहिम ये आंडे जग्रहणे पराजयकट पेरलमीयन तव इद्री दिन कीपे तुल मंगितनो मीटवाडा लुकु पशुभमकट मे आखल मुख जनता मे विनकुट දැඩි තීන්දුවල ඉන්නවා. එයා නිස්සබ්දව බලාගෙන ඉන්නවා. මං හිතනවා මේ නිස්සබ්දතාවය ආණ්ඩුවට ඉතාමත්ම භයානකයි. ඒ වගේම තමයි තුනෙන් දෙක කතාව. මේ තුනෙන් දෙක කතාව ඉල්ලන්නේ පළමුවෙන්ම රට ඒකාධිපතිත්වයෙන් ඉස්සරහට ගෙනියන්න. ඒකාධිපති කියන්නේ කිසි කෙනෙකුට කට අරින්න බෑ. කට ඇරියොත් කට අස්සට උණ්ඩයක් දානවා කියන කතාව තමයි මේකේ ප්‍රතිඵලයක් හැටියට අපි දකින්නේ.
නිසා මම හිතනවා විශේෂයෙන්ම ස්වාධීන කමිෂන් ගැන අපි කතා කරා. ස්වාධීන කමිෂන් දැම්මේ අපි. ස්වාධීන කමිෂන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැතිකරන්න තමයි තුනෙන්ද කිල්ලන්නේ. ඒ කියන්නේ ස්වාධීන කමිෂන් සභාව සියල්ලම අහෝසි කරලා ඒකාධිපති පාලනයක් ගෙනියන්න. ඒක ඉතාමත්ම වැරදි වැඩපිළිවෙලක්. රටේ ජනතාව මෙච්චර කල් ගිය ආණ්ඩුවත් එක්ක ගත්තාම කාලයක් තිස්සේ හොඳින් ජීවත් වෙච්ච ජනතාව මම හිතන්නේ පීඩාවට පත් කරලා මිරිකල පාගල මේ ආණ්ඩුව පාලනය කරන්න හදන ස්ථාවරයකට තමයි සූදානම් වෙන්නේ. ඒක ජනතාවට ඉඩ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ගැටලු දෙකක් තියෙනවා. එකක් ඔබ මේ දීපු පිළිතුරත් එක්ක ආණ්ඩුව විහිින්ම මෑත කාලීනව ආණ්ඩුවේ පරාජය කරා ගමන් කරමින් ඉන්නවා. ඔව්. මොනවද ඔබ දකින කාරණා එහෙම කියන්නේ? ආණ්ඩුව ගිය ජනාධිපතිවරණයේදී වේදිකාවේ නැගලා ආණ්ඩුවේ කණ්ඩායම කියපු කතාව. ඒ කතාවල් ටික දුන්න පොරොන්දු ටික. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබිච්ච පොරොන්දු ටික. වේදිකාව විතරක් නෙමෙයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විතරක් නෙමෙයි සමස්ත රටේම මේගොල්ලෝ හැම තැනකම හැම සාකච්ඡාවකදීම විද්වතුන් සියලු දෙනාත් එක්ක ඒකරාශී කරගෙන කිව්වේ සම්පූර්ණ වෙනස් කතාවක්. හැබැයි සිද්ධ වෙන්නේ සම්පූර්ණ වෙනස් විදියට. අද බඩුමිල අහස උසට ගිහිල්ලා ජනතාවට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. අද ජනතාව අඬනවා. කඩේට ගිහිල්ලා ආවට පස්සේ ගෙදර ගෘහ මුලිකයාගේ ඉඳලා මුළු පවුලම අඬන තත්යකට පත් වෙලා තියෙනවා. ඒ අයට අවශ්‍ය කරන ඒ තමුන්ගේ පහසුකම් ටික ලබා ගන්න බෑ. ඊළඟට තෙල් මිල මේගොල්ලෝ අඩු කරේම නැහැ. ඒකෙන් බරපතල විදිහට මේගොල්ලෝ ලාභ ලබනවා. ලාභ ලබලා මොන විදිහේ බලාපොරොත්තුවක් තියෙනවද අපිට කියන්න දන්නේ නැහැ. ජනතාව පීඩාවට පත් කළා. ඊළඟ කාරණේ තමයි මේ මෑතකදීම සිද්ධිය. වෙනත් කාරණාවක් ඕනේ. ලයිට් බිල සම්පූර්ණ ජනතාවගේ සල්ලි ටික මංකොල්ල කෑවා. දැන් 5000ක් දුන්න ජනතාවට. අපි සතුටු වුණා. කමක් නැහැ. අපි ඊට වඩා බලවෘත්තු වුණා දෙන්න අපි හිටියානම්. හැබැයි 5000 රකම නැහැ දුන්නා කියලා. දැන් මොකද කරේ? දැන් ඊයේත් මම හවස මම ගණන් බැලුවා පොඩ්ඩක් ලයිට් බිල් කීපයක් අරගෙන. ගණන් බලපුවම පවුලකට දුන්නේ 5000 නම් ඒ පවුල පවුල් කීපයක් එකට අඳලා ගත්තාම 15000කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව උපයලා තියෙනවා මංකොල්ල කාලා තියෙනවා ජනතාවට මේ ඉස්සරහින් 5000 පෙන්නලා පිටිපස්සෙන් 15000කට වැඩි ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා මම එහෙම කියන්නේ පැහැදිලි සාක්ෂිය ඇතුව පුංචි මිනිසුන්ගේ සමහරලාට වැඩි වෙලා ඇති ලයිට් බිලෙන් කිසිම ගණනය කිරීමේ තේරුමක් නැතුව පිළිවෙලක් නැතුව සමහරලාට ලයිට් බිල 10 තිබුච්ච එක්කෙනාගෙන් තව රුපියල් 10ක් වැඩි වෙලා ඇති එතන ඒ පුද්ගලයන් 10 වුණාට ලයිට් බිල 25000ක් තියෙන පුද්ගලයාගේ තව 25000ක් වැඩි වෙලා. එතකොට පවුල් 5ක 5000 එතන එකතු වෙලා. ලක්ෂ තිබිච්ච එක්කෙනාගේ 150000 පැනලා. ඒ කියන්නේ තව 50000කට වැඩි ප්‍රමාණයක් අරගෙන. එතකොට මේ 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 ඔක්කොම එකතු වෙලා ඇදි සමස්තයක් හැටියට එද්දි හැම ගෙදරකටම ලයිට් බිලෙන් මං කොල්ල කාපු සල්ලි වලින් විතරක් රුපියල් 15000කට වැඩි ප්‍රමාණයක් මාසිකට දෙන්න හැකියාව ආණ්ඩුවට තියෙනවා. එතකොට මේ ආණ්ඩුව මං කොල්ල කන ආණ්ඩුව පාඩපත් වෙලා. එතකොට ඒ විතරක් නෙවෙයි රටේ සිද්ධ වෙච්ච අනිත් කාරණා බලන්න. පාතාලයේ හැසිරෙච්ච විදිය විතරක් නෙමෙයි සමහර අය කොළඹ අගනගරය ඇවිල්ලා මෙරෙච්ච විදිය ඒ විතරක් නෙමෙයි මාධ්‍යයට දාලා තියෙන තහංචි ටික අද පොලිසියයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය එකතු වෙලා මේ මැතිවරණයේදී පවා කොහොමද අපි විපක්ෂ කණ්ඩායම හැටි අපිව කොයි විදිහකට මර්ධනය කරන්න උත්සාහ කරන්නේ මේ මර්ධනය කරන්න උත්සාහ කරන්නේ එදා කරපු මර්ධනය නෙවෙයි. එදා වෙලා ඉදිරියට පැනලා ගහලා කරලා කඩලා අතපය කරලා කරපු මර්ධනය නෙවෙයි. මේකලට ඒක පුරුදු කාර්යය. හැබැයි ඒ කාර්යයේ ඒ විදිහෙන් නැතුව වෙනත් ආකාරයෙන් ඒ වැඩ කටයුත්තම සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් මම ඔබතුමාට කියන්න. දැන් කාර්යාල මැතිවරණ කාර්යාලය හදලා තියෙනවා. ඔබතුමා බලන්න අද කොළඹ ඇවිදලා වටයක් ගහපුවම පොහොට්ටුවේ හැම කාර්යාලයකම ඡායාරූපය ප්‍රදර්ශනය වෙනවා අංක ප්‍රදර්ශනය වෙනවා පුහුට්ටු ප්‍රදර්ශනය වෙනවා සියල්ල ප්‍රදර්ශනය වෙනවා ඒ එක බෝඩ් එකක් දැක්කහම අපිට හිතා ගන්න බැරි සයිස් එකක් ලොකු මුදලක් වෙදන් කළා ඒ බෝඩ් එක හැබැයි ඒක ප්‍රදර්ශනය වෙනවා ඔතුමා ගිහිල්ලා බලන්න දැන් අපේ දිස්ත්‍රික්කෙට අපේ එක කාර්යාලයක්වත් අපිට කරන්න දෙනවද අපේ එක අංකයක් හෝ අපේ ෆොටෝ එකක් ප්‍රදර්ශනය කරන්න කොතන හරි දෙනවද දෙන්නේ නැහැ. ඔබතුමාලා ගැන ෆැමිලි කරලා තියෙනවද? ෆැමිලි කරාට වැඩක් නැහැ කියලා අපි හිතන්නේ. අයියේ ෆැමිලි කරන්න ෆැමිලි කරන පාර්ශවයම මේ දේ සිද්ධ කරනවා නම් ෆැමිලි කරන්න කොමිසමට පොලිසිය. අපි ෆැමිලි කර අපිට ෆැමිලි කරන්න තියෙන්නේ අපේ එක ගැලවුවා කියන එකනේ. ඔව්. අපේ ගැලවුවා කියලා ෆැමිලි කරපුවම ඒක තමයි නීතිය හරි. හැබැයි අපිට තව තැනක එකක් තියෙනවා කියලා ෆැමිලි කරා කියලා ඒක ප්‍රතිපලයක් එන්නේ නැහැ. සමහර තැන්වල
සමහර තැන්වල ඒගොල්ලෝ ගහලා තියෙන විශාල බෝඩ් එකේ එක පැත්තක ඉන්න ජනාධිපතිතුමා ඒ ජනාධිපතිතුමාව ලස්සනට පොට්ටුවත් එක්ක තියලා තිනු ඒක වහන්න කියලා කවුරුත් කියලා නෑ ජනාධිපතිතුමා මාධ්‍යයටම නිකුත් කළා තිනු මාධ්‍යයට නිකුත් කරාට ඒක මාධ්‍යයට විතරයි ඒක සංදර්ශනයක් විතරයි ඒ සංදර්ශනය මේ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු අතර සිද්ධ වෙලා නැහැ ඒක ගිහිලා බලන්න පුළුවන් ඒක මේ ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් මේක හංගල කරන දෙයක් නෙමෙයි එතකොට මේ කාර්යය අපූර්වට සිද්ධ වෙනවා මේක තමයි අපූර්වට සිද්ධ වෙන්නේ අනිත් එක තමයි මේ වෙලාවේ මම ඉල්ලන්න ඕන අතිගරු ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා මෙරට විනාශ කරන්න ඉඩ දෙන්න එපා ඔබතුමාලගේ පොහොට්ටුවේ ආධාර කරුවන් එහෙම නැත්තම් පොහොට්ටුවේ අපේක්ෂකයන් මොකද කසිප්පු බෙදෙන වැඩසටහන මේ මැතිවරණය බොහෝම තද බල විදිහට ක්‍රියාත්මක කරන සමස්ත ප්‍රදේශවල ඒක තහමත්ම භයානක දෙයක් මෙරට විනාශ වෙන දෙයක් අර ආදරණීය අම්මලා තාත්තලා මෙරටේ පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි තමාගේ දරුවව හදාගන්නේ හැබැයි දරුවව ඒ දරුවට කසිප්පු පොනෝ නම් කවුරු හරි අපේක්ෂකේ එතන කරන්නේ මහා බරපතල පාපයක් මහා බරපතල ක්‍රියාවක් රටම කඩා වැටෙන දෙයක් ඒ නිසා මේ තත්ත්වෙන් මෙරට මුදා ගන්න ඕනේ මොකද අපි යන්න යන ගමන වෙනත් ගමනක් අපිට යන්න බෑ අර එදා ඉඳලා ආපු දේශපාලනේ නෙමෙයි රටේ සිද්ධ විය යුත්තේ වෙනත් විදිහට සිද්ධ විය යුතුයි හැබැයි අලුත් නිර්මාණයක් යන්න ඕනේ හැබැයි අලුත් නිර්මාණයක් යනවට වඩා මේ අය කරන්නේ තමුන්ට ජනතාව අතරට ගිහිලා කියන්න දෙයක් නෑ මොකද ජනාධිපතිවරණේදී කියපු සියලු දේවල් පට්ටපල් බොරු හැටියට පත් වෙලා ආණ්ඩුව ෆේල් කියලා ජනතාව හඳුනගෙන ඉවරයි අලුතෙන් දෙයක් ගිහිලා කියන්න බෑ අලුතෙන් දෙයක් ගිහිලා කියපුවම සිද්ධ වෙන්නේ ජනතාව පිළිගන්නේ නෑ ඒ නිසා ජනතාව රවට්ටන යම් ක්‍රියාදාමයක් මේගොල්ලෝ සූදානම් කරගෙන යනවා මං ඉස්සෙල්ලා ඔබට කිව්වා මට ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා එකකට ඔබ දීර්ඝ පිළිතුරක් දැන් කාරණා ගණනාවක් අඩංගු කරලා ලබා දීලා තියෙනවා මේ රජය සම්බන්ධව එතකොට අනික් කාරණාව බවට පත් වෙන්නේ ඔබ කිව් ඔබ පිළිතුරු අඩංගු වෙච්ච දෙයක් මතම තමයි මේ රජය දැඩි ඒකාධිපති පාලනයකට යාමට තමයි මේ තුනෙන් දෙකක බලයක් අරගෙන සූදානම් වෙන්නේ කියන එක පිළිබඳව. තාම එවැන්නක් ක්‍රියාත්මක නොවි. දැන් මේ අප කියෝ සිරස්සලේ පවතින ස්වාධීන කොමිෂන් සභාව තවදුරටත් බලගන්වන්න මේ බලය බලාපොරොත්තු වෙනවා කියන එක. ඔබ කොහොමද එතකොට මට යෝජනා කරන්න පුළුවන් එහෙමනම් ඔබ ජනතාව හමුවේ ඔබේ ජයග්‍රහණය තක බිල් එක මවනවා කියලා. ආණ්ඩුව භයානකයි කියනවා. ආණ්ඩුව පිළිබඳව ප්‍රාසය භීතිය කුතුහලය ජනිත කරනවා කියලා මට ඔබට කියන්න පුළුවන් ඔබ මොකද කියන්නේ දැන් ඔබතුමා මම හරියටම මේ පුංචි තාමත්ම සරල කාරණාවක් කියන්නම් මේ ඒකාධිපති පාලනයේ එකාංගයක් දැන් මේ මැතිවරණයම මං කියපු කාර්යාල ටික හෙට ඔබතුමාලගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් පරීක්ෂා කරලා ජයරූප ටික අරගන්න එතනින්ම ඔබතුමාලට වැටෙහි කොහොමද පොහොට්ටුවේ කාර්යාලයේ ප්‍රදර්ශනය කරන දේ සහ විශේෂයෙන්ම අපේ දුරකතනේ නැත්නම් සමගි ජන බලවේගයේ මේ කාර්යාලයේ ප්‍රදර්ශනය වෙන්නේ මොනවද කියන එක මේ දෙක විතරක් අරගෙන බලන්නකෝ මේ දෙක අරගෙන බලපුවම සහසුද්දෙන් පෙනේ කොච්චර ඒකාධිපතිවාදයක් තියෙනවද කියලා කොමිෂන් සභා සුවාදීන කොමිෂන් සභා තියෙනකොට සුවාදීන කොමිෂන් සභා තියෙනකොට හැබැයි මේ කොමිෂන් සභා නැතුව ගෙත් මොකක්ද ඇති වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒගොල්ලෝ මෛත්‍රීපාල සිසේන මැතිතුමා ජනාධිපතිතුමා අපි දකින්නේ ඇත්තටම අපි දකින ඔය වේදිකාවේ සහ අනිත් ඒවාල අපි දකින්නේ මම දන්නේ එතුමා ඇඳුම් ඇඳගෙන ඉන්නවා කියන එක මට පේන්නේ ඇඳුම් ඇඳන් නැතුව ඉන්නවා කියලා. මොකද එතුමාට ඇඳුම් ඇඳගෙන එතන ඉන්න බෑ. එතකොට එතුමාට ඉන්න ඉඩ දෙන්නෙත් නෑ ඒගොල්ලෝ. එතුමාගේ රැස්වීම ටික නතර කරන එක හරි. ඒ රැස්වීම ටික නතර කිරීම ඒ අපිලා ඒගොල්ලන්ගේ ඒකාධිපති පාලනේ එක් කොටසක්. ගරුකොල්ල වැඩ කටයුතු කරනකොට
नीति अत्यक बंद आयतन कोई आकार क्रियात्मक मेजगन कमीशन सभा स्वाधीन गीन दो चंदे तीन इतर बेटी आगे लखनऊ एक स्वाधीन अत्यक्तो अब इटे प्राय मेजन कमीशन सभा कथा खराट ये कथा भी अभी दखिने कमीशन सभा इन अनी क्रियावल पल्लेट गलायन निर्धारित मट्टम सह अने कंडा अंत विशेष पोलिस अहमदाव संबंधीकरण संबंधीकरण अति प्रायोगिक क्रियावली संपूर्ण विना मम हेबाधिपति पालने मनमे कथाकारी गुड़ाते अशोक वडिगमंगा पौद्गलिको माँ दखीन इतामात्म सुंदर मिनिसेक फलपुरुद्ध इवागे मेहक्याव बुद्धिय ये मेहवीम इतामात्म वेदगत इवागे महा शक्तिमत् तेंदु तीर्ण गन्न केनेक मन दखीन एतुमा मुदाल नैतिव अते नैतिव देशपालनेट आपु दैवंत युगपुरुषे मुकुद सामान्य प्रादेशिक सभा में तीर्ण करतात काट हरि एन्नेको सल्ली नैत्तं एगोल प्रादेशिक सभा में तीर्ण तेन्ने मेतुमा अमतिवरेक वेला इंदला समस्त जनता आनमडु आसने तमुंग लगटे एक राशि कर संहारा तो बदागन अंडन बुतुमा नैवत आवाने अभी इवेनी मुहूर्त तमय इतुमा मेलोविंग समुगन ये समुगनीम ये जनता वट विशाल पाडुक वगेम समग जन बल वेकटत्तर मेक पाडुक इक मंगिता संपूर्ण करहसुवेदे चरित ये पुद्गल ये निर्माणशील भाव सह ये फलपुरुद्ध मे शेकूनाम दड़ विश्वास शक्ति जनता वट तव एवेन के दिन वेन पासु कार्य नवे हेबई अभी दड़ उत्साह दिन यहाँ सामनेट पत्करा इक्मनी पत्कर अडव पूर्वाण यम विधिक මංහිතනවා හිඩසක් පිරවීමේ අවස්ථාවක් වෙයි එක කියන එක. ඔව්. එතුමා මෙරට දේශපාලනේ ඔබ කිව්වත් වගේ අමාත්‍ය දුර කීප විටක දරපු සුවිශේෂ චරිතයක් වෙනවා. අපි මේ ඔය දිස්ත්‍රික්කයට ආවට පස්සේ ඔබේ ප්‍රදේශයට ආවට පස්සේ ඒ දවසේදී සමාවෙන දකින්න ලැබුණා ජනාධිපතිතුමා පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙනවා ඒ ප්‍රදේශයේ නායකයොත් එක්ක හිටපු අමාත්‍යවරුත් එක්ක ජනතාව අතරට යනවා එහි යම් චෝදනාවකුත් මා දැක්කා 37 නායක මැතිතුමා නගා තිබෙනවා ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා සහභාගී වෙන රැස්වීම වල ඔබ ඔය කියූපේ අනිත් පැත්ත ඒ රැස්වීම වල සීමාව පිළිබඳව තැකීමක් නැහැ ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලාත් මා දැක්ක සඳහන් වෙනවා අපි යමු මම මේ අහන්න ගිය කාරණාවට ඊදී අපි දැක්කා ජනාධිපතිවරයාට උග තැන්වලදී දැක්ක තත්ත්වයක් සැහෙන ගැටලු ජනතාවගෙන් යොමු වෙන ස්වරූපයක් අපට පේනෙන්නට තිබෙනවා දැන් මේ යොමු වෙන ගැටලු පිළිබඳව බැලීමේදී ඔබ අවුරුදු ගණනාවක පාලනයක් දියත් කරා ඒ පාලනයට සම්බන්ධව සිටියා නමුත් නොවිසඳුණු කාරණා ඒ කාලෙත් කරගන්න බැරි වෙච්ච දේවල් මේ තුලේ තියෙනවා කියලා පේනවා පහදලිය තියෙනවා අපේ අවුරුදු 4 මාර තුල අවුරුදු 3 මාරක්ම මේ රටේ හොඳම අමාත්‍යංශ ටික කරපු කණ්ඩායම තමයි එතනත් දැන් වාඩි වෙලා මැතිවරණට ඉදිරිපත් වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම තමයි අපේ ආණ්ඩුවත් විනාශ කරේ ඒ කණ්ඩායම මෙතන ඉන්නව වෙන කොහෙවත් නෙමෙයි අවුරුදු 3 මාරක් තිස්සේ හොඳම ඇමතිකන් ටික දරුවෝ ඒ කට්ටිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කරගෙන තමයි ඔබ ආණ්ඩුව පිහිටෙව්වේ අපි ජනාධිපති එතුමාව ජනාධිපති හැටියට පත් කරන්න ගිහිල්ලා කෙලෙහි ගුණ නොදත් මිනිසු මේ ලංකාවේ ඉන්නවා කියන එක විශේෂයෙන්ම මුළු සමස්ත රටේම දැනගත්තේ පළමුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැනි නායකයෙක්ගේ ඒ කෙලෙහි ගුණ නොදත් මිනිසෙක්ගෙන් සිද්ධ වෙච්ච වැරදි
රාසියක් තියෙන රටේ ජනතාවට. ඒව තමයි නැවත නැවත ওই ජනතාව කියන්නේ. මොකද සම්පූර්ණයෙන්ම එදා ආණ්ඩුව කරන්න බාධා වෙච්ච කරුණු ගොඩක් තියෙනවා. ඒකට මැදිහත් පිරිස් ගොඩක් තියෙනවා. ඒ නිසාම තමයි අපි සමගි ජන බලවේගයේ හැදුවේ. අපි දන්නෝ අඩුපාඩු ගොඩක් අවුරුදු 70ක ඉඳලා ආපු ගමන් මග සහ අවුරුදු 26ක අපේ පක්ෂේ තියෙන ප්‍රශ්නත් අඩුපාඩුත් ඒ සියල්ලත් බලලා අර ඊටත් වැඩියෙන් ඊ අවුරුදු 4 මාර තුර කරපු මහා ගොන් ඔලොමොට්ටල වැඩ නිසා තමයි රටේ ජනතාවට නිවැරදි සේවය ලබා දෙන්න බැරුව කි. මං කියන්නේ සේවය කරේ නැහැ කියලා ඒ කාලේ. ඒ කාලේ ලොකු සේවාවක් කරා. හැබැයි ඒ සේවාව කියන එක බෙදෙන්න ඕන වර්ගීකරණය වෙන්න. ඒ වර්ගීකරණේ නොවුනොත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බෑ. ඒ වර්ගීකරණේ උනේ නැහැ පැහැදිලිව. ඒ වර්ගීකරණේ නොවුන එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ජනාධිපතිතුමාගෙනුත් මේ ප්‍රශ්න නගන්නේ. හැබැයි මේ ජනාධිපතිතුමාගේ මේ ප්‍රශ්න නගන්නේ ආර අවුරුදු 4 මාර ගැනවත් අතීතය ගැනවත් නෙවෙයි. එතුමා ජනාධිපතිවරයා වෙනකොට වේදිකාවේ කියපු පට්ටපල් බොරු ටික ජනතාවට දැන් මතක් වෙලා ජනතාව ඉල් අහනවා අර කියපු දේ අපිට දෙනවද නැතිද අපිට දුන්නේ නැහැ මෙච්චර කල් අපිට මේක නැහැ අර එක නැහැ මේක නැහැ කියලා කියනවා ජලය ගැන කතා කරපුවම 3000ක නොමිලේ බඩු මල්ලක් දෙනවා කියපෙක ගැබිනි මහතාවන්ට දෙනවා කියපෙක ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ විදුලි බිලට දෙනවා කියපු පහසුකම් ටික ඊළඟට මේ කොවිඩ් වසංගතයක් එක්ක විශේෂයෙන්ම අපේ ඔය මේ ත්‍රිවිල් සහෝදරයන්ට දෙනවා කියපු ණය මුදල් ගත්ත ඔයාට ගොවියට දෙනවා කියපු සහන ටික ඊළඟට ගොවියගේ පොහොර ටික නැති එක මෞබිජ ගන්න බැරුව තියෙන ප්‍රශ්න ටික මේ සියල්ලම එකට එකතු කරලා ගත්තාම මේ ප්‍රශ්න ටික තමයි නගන්නේ. ඒ කියන්නේ මේ මාස අට තුල පැහැදිලිව එතුමාගෙන් බුත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාව වැහැවි වෙනත් කාරණාවක් නෙවෙයි. මේ මාස 8 තුල ඔබතුමා මොනවද කරේ අපිට කියන එක තමයි ඒක වක්‍රාකාරයෙන් ඇහුවේ. ඒක ප්‍රශ්න එකින් එක අරගෙන එකතු කරලා හරියට පෙළට තියලා ඒ සාරාංශය හරියට ගත්තොත් එක වචන කීපයකින් ගත්තොත් ඒ වචනවල තිබුණේ ඔබට ඔබ අපිට මේ මාස 8 තුල මොනවද කළේ ඒක ඊළඟ එක තමයි මේ ප්‍රශ්නේ ඉතුරු කොටස ඒ ජනතාවේ ඉතුරු කෙරුවා මේ මාස 8ේ කරන්න ගිය බැරුව ගිය වැඩේ ඊළඟ අවුරුදු 5ේ කරන්න හැකි වෙයිද මේ කණ්ඩායමට මොකද ඒ කණ්ඩායම එදා අපිත් එක්ක හිටපු කණ්ඩායම තොලන් දිස්ත්‍රික්කයේ දෙන්නෙක්ම අපි ආණ්ඩු හිටපු ඇමතිතුරු දෙන්නෙක් චන්දිල්ල නැතන ඊළඟ එක්කෙනෙක් අපේ හිටපු මන්ත්‍රීවරේ මොනවද අහන්න තියෙන ප්‍රශ්න ටික අහන්න තියෙන ප්‍රශ්න ටික ඉතාමත්ම සරලයි ඉතාමත්ම සරලයි අද ජනතාව ඉතාමත්ම ප්‍රශ්න ගොඩකට පත් වෙලා තියෙන නිසා මම හිතන්නේ ওই ප්‍රශ්න නෙමෙයි ඉස්සරහදී අහන්නේ जनाधिपति ආයතනයක් රකින්න ආරක්ෂක නිලධාරියෙක් තුරගත්තත් හොඳ සම්මුඛ පරීක්ෂණයක් තියලා යට ගියාම හොයලා බලලා තමයි බදවා ගැනීම සිදු කරන්නේ රටක බාරකාරත්වය ලබා දෙන්න කෙනෙක් තෝරා ගන්නකොට අදෝබ දහහක් චෝදනා නගනවා ඇයි එදා මෛත්‍රීපාල සිරිසේන කියන චරිතය පිළිබඳ මීට වඩා හෙව්වේ නැති මම ඔබට කියනවා ඔබලට වුණ කම තිබුණේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීම පමණයි කියලා පැහැදිලිව අපිට ඕන කරලා තිබුණ රාජපක්ෂ පාලනය පෙරලන්න ඒ වෙන මොනවත් නිසා නෙවෙයි जनता विलुक यदा जनता संपूर्ण पीड़ावट पत्लाम मेरकाम दूषण मिनी मेरु मे सियालिंग गहन मे मे प्रश्न वलिंग पीड़ावट पत्ला मिरीकल जनता बीरगंड अभी अभी यदा नवक पार्लमेंट एन मंत्री पार्लमेंट एंड हिट मंत्री यदा मम हिट पलस्सभा हेबई ඒ අපි ගත්ත තීන්දුවේදී අපි දන්නේ නායකත්වයේ කොයි ආකාරයෙන් එය හැසිරුණාද මෙය සුදුසුදු නැද්ද කියන එක ගැන අපිට දැනගන්න ලැබුණේ මේ අවුරුදු 4 මාර මේ ආයත එක්ක වාඩි වෙලා වැඩ කටයුතු කරනකොට. අපි දැක්කේ මේ රට විනාශ කරේ වෙන කාරණා නිසා නෙවෙයි. මේ ජේෂ්ඨත්වය කියන නම දේශපාලනයට ඉස්සරහට දාගත්තාම. කොන්දපන් නැතුව ගියත් ඔළු වැඩ කරන්නේ නැතුව ගුණත් මානසික විකල් වුණත් ජේෂ්ඨ නම් එයාට ඇමතිකම දෙන්න ඕන. ඒක තමයි මේ රටේ තිබිච්ච දේශපාලන ක්‍රමවේදය. ඒකටම මෙරට සම්පූර්ණ විනාශ කරේ සුදුස්සර කවදාකවත් අවස්ථාව හම්බුන්නේ නැහැ නිර්මාණශීලීව මෙරට අලුත් දෙයක් කරන්න. ඒ අලුත් දේවල් නිකරුණේ යන්නේ ප්‍රශ්නේ උඩ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෛත්‍රී පාලසීසෙන් මැතුමත් ආවේ ජනාධිපති වරණයට
අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට මේ ජනාධිපති අපේක්ෂකයා ඇවිල්ලා ඒ ජනාධිපති වර්ණයේදී එතුමාට ජයග්‍රහණය කරන්න හැකි වුණේ එතුමාගේ දක්ෂතාවය උඩත් නෙමෙයි කියලා අපි හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කරපු වැරදි පාලනය නිසා තමයි අවස්ථාව ලැබුණේ ජයග්‍රහණය කරන්න මට කෙටි පිළිතුරක් ලබා දෙන්න ඔබ කියනවා ජනතාව රාජපක්ෂ පාලනයෙන් පීඩාවට පත් වෙලා සිටි නිසා එකෙන් ගලව ගන්න තමයි ඔබට උන්නේ ඔව් රාජපක්ෂ පාලනය පෙරලා දමන්න තමයි උනුනේ කියලා. එහෙමනම් ඒ පීඩාවට පත් වෙච්ච බහුතරයක් මේ රටේ ජනතාව අවුරුදු 5ක් ගත වෙන්නත් ඉස්සලා රටේ නායකත්වයට රාජපක්ෂ කෙනෙක් පත් කර ගන්නත් නගර සභාවට ප්‍රාදේශීය සභාවේ බලය පොහට්ටුවට දෙන්න තීරණය කරන්නේ. ඒක තීරණය කරන්නේ ඊ අපේ පත් වෙච්ච ජනාධිපතිවරයා සම්පූර්ණ අසාර්ථක පාලකයෙක් නිසා ඔහුට තනියෙන් රටක් ගෙනියන්න බෑ ඔබ සහාය දෙන්න ඕනේ අපි සහාය සම්පූර්ණ සහාය දුන්නා සම්පූර්ණ සහාය දුන්නා හැබැයි මේ සහාය දෙද්දි පැහැදිලිව කියන්න මම අර කියපු කතන්දරෙත් එකතු වෙනවා මම කියපු කතන්දරේ අර ජීෂ්ඨත්වය කියන ඒ කතන්දර ගොඩක් දාලා අපේ තරුණ මන්ත්‍රීවරු පසුබිම් මන්ත්‍රීවරු හිටිය ලොකු වැඩ කොටසක් කරන්න රටේ ඒ නිර්මාණයන්ට ඉඩ දුන්නේම නැහැ අවස්ථාවක් දුන්නේම නැහැ රටේ අවස්ථාවක් නොදුන්නට පස්සේ මේරට පාලනය වෙනවා නම් එක තැනක ඉඳගෙන දැන් අපි තු මේ කාමරේ ඇතුලේ ඉඳගෙන රටම පාලනය කරනවා නම් මෙතෙන්ලා තීන්දුව ගන්නවා නම් ගමේ ඉන්න බණ්ඩායියාගේ ප්‍රශ්නේ විසඳන්න මෙතනින් තීන්දුව ගන්නවා නම් ඒක සම්පූර්ණ අසාර්ථකයි බණ්ඩායියාගේ ඒ ගමේ තියෙන ප්‍රශ්නේ හරියට අඳුනාගෙන ඊයේ ප්‍රශ්න වලට පිළිතුරු එතනින් හොයන වැඩසටහනක් මෙතෙන්ට ගෙනල්ලා තීන්දුව ගන්නවා ඒ වෙනුවට මෙතනින් තීන්දුව අරගෙන එතෙන්ට ගියාට පස්සේ ඒක මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න බැරි තැන ඒ නිසායි නැවත මහින්ද රාජපක්ෂලාට මේ බලය හම්බුනේ වෙනත් කාරණාවක් නිසා නෙවෙයි හොඳයි ඔබේ මැතිවරණ ව්‍යාපාරය ගැන අප දැන කියා ගන්නට ඕනේ ඊට කලින් මේ කතාවේ අවසානයේ මම අහන ඔබේ ප්‍රශ්නය ඒ සම්පූර්ණ වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතා පිටම පටවනවාද රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේක කොටසක් ඔබ දෙන්නේ නැද්ද ඒ පිළිතුරත් එක්කම යන්න ඔබේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ අපි දැන කියා ගන්න අනිවාර්යෙන් දෙනවා ඒ දිනේකේ එක කොටසක් හැටියට තමයි මං කියුවේ අර ඇමතිවරුපත් කිරීම ගැන සම්බන්ධව. ඒ ඇමතිවරුපත් කිරීමත් එක්ක මේ දෙදෙනාගේ තිබිච්ච අරගලයක් සහ මේ දේශපාලන ක්‍රමවේදයේ තියෙන වැරදි නිසා තමයි ඒ දේ සිද්ධ වුනේ. මං කියන්නේ ජනාධිපතිතුමා විතරක් කියලා. හැබැයි ජනාධිපතිතුමා දැනගන්න ඕන එතුමාට තිබුණා තව ගොඩක් කොටස් එකතු කරගන්න පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩු පක්ෂයේ හිටපු කණ්ඩායම් ගොඩක් හිට එකතු කරගෙන මේ වැඩේ කරන්න. හැබැයි ඒක කරේ නැහැ. එතන අසාර්ථකත තියෙන මේ කතා කරනවා නම් ගොඩාක් දේවල් එකින් එක අරන් කතා කරනවා එතන මේ වෙලාවමදී මගේ මැතිවරණ ව්‍යාපාරය කියනවා නම් මම වෙනත් මගකට යන්න සූදානම් වෙන්නේ මේ මැතිවරණයේදී මොකද මේක මහා ජරා ජීර්ණය වෙච්ච මැතිවරණ ව්‍යාපාරයක් එහා සමානවම බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ මහා මඩගොහරුවක ලැගලා ඉඳගෙන තමයි බොහෝ දෙනෙක් අදහස් මාරු කරන්නේ කතා කරන්නේ මාධ්‍යත් ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන්නේ මඩ තමයි රස කරලා කන්න ප්‍රශ්න තියෙන්නේ ඊට වඩා මේ රට හදන්න ක්‍රමවේද ගොඩක් තියෙනවා අපි කියන්නේ මේ මෙදාපාර අපේ සංකල්පය මගේ සංකල්පය ගමෙන් පටන් ගමු ගමේ සම්පත් ටික සහ ගමේ අඩුපාඩු ගමේ අවශ්‍යතා ටික හරියට හඳුනාගෙන ඒ ගමේ යෝජනාව ගේමු අපි අමාත්‍යංශයට අමාත්‍යංශය ගන්න තීන්දුව ගමට ගෙනියනවා වෙනුවට ගමේ තීන්දුව අමාත්‍යංශයට ගෙනල්ලා අමාත්‍යංශය තුල ඒ ගමේ තීන්දුව ක්‍රියාත්මක කරන වැඩසටහනට යම්. එතකොට පුත්තරන් දිස්ත්‍රික්කේ ගත්තාම මේ රටේ අනිත් දිස්ත්‍රික්ක වලට වඩා තාමත්ම සුවිශේෂයි. සම්පත් වලින් ගහණය වෙච්ච ඒ සම්පත් කිසිම විදිහකින් ප්‍රයෝජනට නොගත් දිස්ත්‍රික්කයක්. ඒකේ සම්පත් එක අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඕනම භෝගයක් වැවෙන තැන. කුස්කාර්මික වශයෙන් ගත්තාම ඕනම එළවලුවක් ඕනම පළතුරක් රටේ ඕනම තැනක හැදෙන එකක් පුතලන් දිස්ත්‍රික්කයේ හැදෙනවා යම් ස්ථානයක හැදෙනවා. කල්පිටිය ගත්තාම ඒ ස්ථානේ හැදෙනවා. ඊළඟට විශේෂයෙන් මත්ස්‍ය සම්පත ගත්තාම ඊළඟට පිහිටීමේ ස්වභාවික సౌందර්යය. ඊළඟට ගත්තාම මුහුදත් කලපුවත් වැවත් ඇලත් ගඟත් එයා සමානව ඉඩම් වලින් විශේෂයෙන් ජලය ජලයෙන් පෝෂිත ප්‍රදේශයක්. විල්පත්තු එක පැත්තකින් ඩොල්පින් මස්යන් තල් මසුන් ඉන්න ප්‍රදේශයක් හොඳ කොරල් පරයක් තියෙන ප්‍රදේශයක් පොළොවගාව ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙන ප්‍රදේශයක් කොහු කර්මාන්තය එයා සමානවම මේ රටට උළු සපයන්න පුළුවන් උළු කර්මාන්තය විධිමත්ව කරන්න පුළුවන් තැනක් ගඩොල් කර්මාන්තය ඒ වගේම මම හිතන්නේ ඉතාමත් සුළු කර්මාන්ත ගොඩක් කරන්න පුළුවන් ප්‍රදේශයක් ඊළඟට පොල් ආශ්‍රිත ගත්තාම අද ලෝකේ
උල් වතුර ටිකේ ඉඳලා විදේශ විනිමය උපයන්න වැඩිම පුළුවන් ප්‍රදේශයක් අපේ ප්‍රදේශය. මේවට අපි ගිහිල්ලා නැහැ. ඊළඟට අපි ගත්තාම මිරිදිය සහ කරදිය. මිරිදිය ගත්තාම අද ලෝකයේ ඉතාමත්ම දියුණු වෙමින් පවතින ක්‍රමවේද තමයි මිරිදිය විශේෂණ මත්ස්‍ය සම්පත දියුණු කරන ඒකෙන් විදේශ විනිමය අරගන්නේ. ඉතින් ඒ වැඩ පිළිවෙල තියෙන ගොඩක් ක්‍රියාත්මක කරන්න. ඊළඟට සංචාරක ව්‍යාපාරය. දවන්ත විදිහට ඉතාමත් හොඳින් කරන්න පුළුවන් එක. ඊළඟට මේ කොළඹ ජීවත් වෙන අපේ නාගරික ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට යම් විදිහකින් විඳින්න තියෙනවා නම් මේ පරිසරයේ තියෙන විඳින්න තියෙන දේවල් ටික විඳින්න පුළුවන් නම් ළඟම තැන පුත්තලම. කොළඹට ගත්තාම ළඟම තැන පුත්තලම. අපිට පුත්තලම නිර්මාණය කරන්න පුළුවන් මේ වැඩ පිළිවෙල. ඊළඟට අලි ප්‍රශ්නය. අලි ප්‍රශ්නයට විසඳුමක් ඉතාමත්ම පුංචි විසඳුමකින් විසඳන්න පුළුවන්. එක පැත්තකින් ආයෝජකයන් ගෙනල්ලා අනිත් පැත්තෙන් සම්පත්දාරින් වෙනම ගෙනල්ලා දැනුම තියෙන අයත් එකට එකතු කරලා ගත්තාම අලින්ට වගා කරන්න ඕන තරම් ඉඩම් තියෙන අලින්ට කණ්ඩ දෙන්න තියෙන තැන් ටික. එතකොට අලින්ට කණ්ඩ දෙන තැනක් නිර්මාණය කරාට පස්සේ අලින්ව එතෙන්ට ගාල් කරන එක අමාරු කාර්යයක් නෙවෙයි. අලිය නිතින් මෙතෙන්ට යනවා. එතෙන්ට ගියාට පස්සේ ඒ අලියව නැරඹීම සඳහා සංචාරක ව්‍යාපාරයට තාමත් හොඳ තෝතැන්නක් ලෝකයේ අද තියෙන හොඳම ක්‍රමවේදය හැටියට අපි දකින්නේ අපි විශේෂයෙන්ම අධ්‍යයනය කරලා තියෙන විදිහට ඒක අපිට නිර්මාණය කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම ඒ අලි ගම් වලට පැනලා විනාශ කරන්නේ නැති තත්ත්වයක් එනවා අර තත්ත්ව නිර්මාණය කරාට පස්සේ. ගම් වලට පැනලා අලි ගම විනාශ නොකරන තාක්කල් ඒ ප්‍රදේශයට සත පහක්ක තාණ්ඩුවෙන් අවශ්‍ය නැහැ ආධාර උපකාර. මොකද මේ මිනිසු ටික තමුන්ගේ වෝග ටික වවලා ඒ ටික විකුණලා ඒකෙන් තමුන්ගේ ආදායම උපයගෙන පවුල ජීවත් කරන්න පුළුවන් හොඳ ආර්ථික ශක්තිමත් භාවයක් ඒ අය ළඟ තියෙනවා. දුප්පත් අයිංසක මිනිසු වුණාට පෝෂත්කම වැඩි කරගන්න පුළුවන් ස්ථානයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් මේ වලින් බේරලා දුන්නට පස්සේ. මෙවැනි ගත්තාම ක්‍රියාදාමයන් ගොඩක් කරන්න පුළුවන්. ගරු සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන විශ්වාසය තියලා තියෙන මෙන්න මේක නිසා. මොකද එතුමා පොළොවේ පය ගහලා පීඩිතව මිරිකලා ඉන්න ජනතාව ගැන ඉතාමත්ම හොඳ වැටහීමක් තියෙන නායකයෙක්. එතුමා එක්ක සාකච්ඡා කරලා තමයි අපි සමග යන බලවේගේ මේ මෙතිවරණ ඉදිරිපත් වෙලා තියෙන්නේ. නිකම්ම නිකන් නෙවෙයි. එතුමාත් එක්ක දීර්ඝව සාකච්ඡා කළා. එතුමාගේ අනිමැතිව ඇතිව අපි මේ දේවල් ගමට රටට පවුල් ඒකකයට අපි කරමු කියලා යෝජනා කරමින් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි එතුමා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එහා ගිය බලයක් එක්ක අපිට වැඩ කරන්න අවස්ථාව දෙනවා කියන එක. මොකද ඒ අවස්ථාව තමයි මේ නිර්මාණශීලීභාවයෙන් නැත්තම් දේශපාලකයෙක්ගෙන් අපි දේශපාලකණ හැටියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනේකට මඩ ගහමින් අනේකව මෙයා කරමින් කතා කරනවට වඩා අපෙන් වැඩ ගන්න වැඩ පිළිවෙල. පැය 24 පුරා නිර්මාණශීලී දේශපාලකණෙක් බිහි කිරීම සමග ජනබලයේ තියෙන එක අංගයක්. ඒ නිසා අපිට තියෙන වැරදි අඩුපාඩු ගොඩක්. අපි වැරදි අඩුපාඩු ටික හඳුනාගෙන ආපු කණ්ඩායම. ඒ වලින් ප්‍රශ්න වලට මූණ දීලා ආපු කණ්ඩායම. ඒ නිසා මේ දේශපාලනයේ 80%ක් එක එකට කියවන මඩ ගහන එහෙම නැත්නම් කාලේ ගන්න අනේකව තමුන්ගේ දක්ෂතාවය නැතුව ගියාම අනේකව පෙන්නලා අනේකව මිරිකලා අනේකගේ කරෝඩ නැගලා අනේකව වතුරට ගිල්ලන වැඩපිළිවෙලක් මේකේ තියෙන්නේ. ඒක වෙනුවට දක්ෂතාවය නැති එකව පැත්තකින් තියලා දක්ෂතාවය ඇති එකව සන්නද්ධ කරලා ඒ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙලක් තමයි සමග ජනබල වේගයෙන් මේ පාර සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි බය නැතුව කියන්නේ අපි ආණ්ඩුවක් පිහිටවනවා. ඒ ආණ්ඩුවේ අපි කරන වැඩපිළිවෙල මේකයි කියලා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතා ඉක්මනින් එළියට එයි. ආවට පස්සේ ජනතාවට දැනගන්න පුළුවන් වේ. හොඳයි. මම කිසිම බාධා කිරීමකින් තොරව ඔබට ඉඩකඩ සැලසුවේ ඔබ මෙවර මැතිවරණයේදී පුතලම් දිස්ත්‍රික් ජනතාවට ඔබේ ජනතාවට මොනවද කරන්න කියන කවුරුන් අවබෝධ කරගත යුතුය දැන කියා ගත යුතුයි. හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් බොහෝ දෙනා ඇවිත් මේ ටික කාලෙට කියපු දේවල් ඔයා ගෝසු පස්සෙන් දැන් පස්සේ මේ රටේ වුණොත් අංගිතන්නේ මේ රටට සමකරන්න පුළුවන් රටක් ලෝකේ තව බිහි වෙයි කියලා. ඔය වගේ මැතිවරණ ගණනාවකටත් අපි මූණ දීලා තියෙනවා. කිසුණත් ප්‍රාර්ථනා කරන ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවා නම් දිස්ත්‍රික්කයට ජනතාවට මේ රටට යහපත්. ඒ නිසා ඒ ඉටු වෙන්නට කියන ප්‍රාර්ථනාවෙන් ඔබට සමු දෙනවා. අයබෝන්. අයබෝන්. අපි සමුගමු වෙනං යලිත් හෙට උදේ හම් වෙමු සියත මෝනින් ෂෝ එකෙන් හෙට දවසට දාලා ජාතික පුවත්පත්වල තියෙන තොරතුරු වාර්තාත් එක්ක. සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.